ජයගමු ශ්‍රී ලංකා මේ 10-11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. හරි. හරි. ආ මොකද අද විවෘත කරපු කාර්යාලය ගැන ඔබතුමාට අදහස්? ඇතිවන මෙහෙම කාර්යාලය පක්ෂයේ. අද අපි තමයි ලංකාවේ පළවෙනිම කාර්යාලය විවෘත කරන්නේ. ඉතාමත් උන්නදයක්. අපි කල් වේලා ඇතුළු වැඩ කරන පක්ෂයේ. දැන් මේ කාර්යාලයේ විවෘත කිරීමෙන් ඔබතුමාලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවට සේවයක් කරන්නද මොකද්ද වෙන්නේ? මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රථම මැතිවරණ ඉරණමනේ. ඒකෝ මේ කාර්යාලේ බලාපොරොත්තු වෙන්නේ මැතිවරණ මෙහෙම කාර්යාලේ. හරියට මැතිවරණ මෙහෙම කරන්නේ. ඒක බලාපොරොත්තු වෙන්නේ. තාම මැතිවරණ තියෙයි කියලා දැන් දින දුන්නොනේ ඊයේ මැතිවරණ ප්‍රකාශන. ඒක මේදා තමයි තියෙන්න ඕනේ කියලා. දැන් මෙදාට පැවැත්තේද ඔය අතර? ඔව් විවස්ථාන කෘත්‍ය පැවැත්විය යුතුයි. දැන් කවුද අපේක්ෂකයා ඔබතුමාලා? අපේක්ෂකයා තාම වෙලා තියෙනවනේ. ඒක කලබල වෙන්න හොඳ නැහැ. දැන් අනිත් පක්ෂ වලට ඔය එන්නේ මේ. ජනතා විමුක්ති පෙරමුණට හරණිගේ මේ අනුරුගේ ප්‍රශ්නයක් තිබ්බ අනුරු ඉක්මන නම් කරගන්න. සාහිත්‍ය පක්ෂයේ එතන ප්‍රශ්නයක් තිබුණා සාහිත්‍ය ඉක්මනින් නම් කරගන්න. අපේ පක්ෂේ එහෙම දෙයක් නැහැ. අපි නැකතට වෙලාවට හරියට වර්තමාන ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙන ජුනි මාසේ 16 වෙනිදා එතුමාගේ ස්ථාවරය පැහැදිලි කියලා කියන. එතුමා ඉතින් දැනුම් දුන්නොත් හොඳයි. එතුමාගේ අයිතියක් නේ. ශ්‍රී ලංකා සංවිධාන ක්‍රම ඉස්සර වශයෙන් අපේක්ෂක ඉදිරිපත් කරනවා නේද? නැතු ඉදිරිපත් කරන්න දෙපැයි. ප්‍රධාන පක්ෂයක් ඉදිරිපත් කරන්න තිබුණා. ශ්‍රී ලංකා පොදු ජනපේරේ ස්ථාවරය ජුනි 16ට කලින් කියනවා කියලා දින කොහමද? නෑ නෑ එහෙම නෑ. අපිට හොඳ පරිගණක නායකයෙක් ඉන්නවා. අයි ජාතිය නායකයෙක් මහින්ද රාජපක්ෂ. කවුරු හරි ඉන්නවා. එතුමාට බාර දීලා තියෙනවා. එතුමා හරියට වෙලාවට පක්ෂෙත් ඒ සාකච්ඡා කරලා තියෙනවා. ජේෂ්ඨයෙක් දෙන්නේ තරුණයෙක්ද කොහමද? තරුණ. ඒ කියන්නේ කොහේක හොඳ හොඳ නායක නායක ඒ කියන්නේ හොඳ කෙනෙක් ගන්න. හොඳ නැති අය දාන්නේ. හොඳ නායකයෝ තමයි දාන්නේ. ජයග්‍රහණේ කොහොමද? ජයග්‍රහණේ අනිවාර්යයි. විපක්ෂ කැලියර කැඩලා තියෙන්නේ. දැන් මේ වගේ කාර්යයක් කීයක් ඕපර් කරනවද? විපක්ෂ කැලියර කැඩලා තියෙද්දි ජයග්‍රහණේ ඉන්නේ නැහැ. රට වටේම ඕන දේශපාලන දේවල් ඕන කිරිත. දැන් මේ මෙවැනි කාර්යයක් තව රට වටේම ඕපන් කරනවද කොහොමද? හැම දිස්ත්‍රික්කෙම අපි යුත් කරනවා. හැම දිස්ත්‍රික්කෙම. ඉනිසා කිසි සැකයක් තියාගන්න එපා. උඟක් අය අපි බොහොම පල්ලෙහා මට්ටමේ ඉන්නේ අපි පෙන්වන අනිත් පක්ෂ ඒ වුණාට මැතිවරණය පටන් ගත්තාම උරන බලා ගන්න පුළුවන් වෙයි. මේක වෙනස් වෙන්නේ කොහොමද කියන්නේ. News 19.lk